Thank you.
Thấy mà không biết. Không có tiền. Cái lần đó Gidong, gidong, gidong. Abi atin deh.
balik. අපි මෙන්න මේ විදිහට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටට ඇවිල්ලා ඉගෙන විරෝධතාවයේ යෙදෙන්න ප්‍රධානතම හේතුව වුණේ අපි දන්නවා දැන් මේ වෙද්දී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාසංගමේ සභාපති සහෝදරයා හැලුම් මුදන් නායක ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ මහාසංගමේ සිව්වන වසර කණ්ඩායම් නායක සහෝදරයා විල්සන් හර්ෂණ කියන සහෝදරවරු දෙන්න අදට මාස 6ක් තිස්සේ මේ වෙද්දී අනීතිකව සිරගත කරගෙන ඉන්නවා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ වෙද්දී ඔවුන්ට විරුද්ධව දාලා තියෙන චෝදනාව තමයි නවක වද චෝදනාව. නමුත් මෙතන තියෙන විහිළු සාගත කාරණය තමයි විශ්වවිද්‍යාල පාලන අධිකාරියන් පත් කරපු මහාචාර්යවරු තුන්දෙනෙක්ගෙන් යුතු අනුකමිටුවකින් තීරණය කරලා තියෙනවා මේ සහෝදරවරු දෙන්න මේ ශිෂ්‍යයන් දෙන්න සම්බන්ධ සිදුවීම කිසිදුම ආකාරයකින් නවක වද සිදුවීමකට ආයඳ ගන්න බෑ කියන කාරණය. මෙන්න මේ විදිහේ தத்துவයක් තියෙද්දි තමයි දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අවශ්‍යතාවයට මේ විදිහට ඔවුන්ව සිරගත කරගෙන ඉන්නේ. එතකොට අපි දැක්කා පහුගිය මාසේ මැයි 18 වෙනිදා ඉදිරිත් ගම්පහ මහාධිකරණ මොවුන්ගේ ඇපෙල්ලීම් සලකා බැලීමේ නඩු විභාගයේදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විනාඩි 20ක 30ක කතාවක් කරලා කියනවා මේ සහෝදරවරු දෙන්න පහුගිය කාලේ අරගලයට දායක වුණා ඒ වගේම ආණ්ඩුවක් එදිර යවන්න දායක වුණා. ඒ නිසා මොවුන් විශ්වවිද්‍යාලවලට ගියාම කොහොමත් ප්‍රචණ්ඩකාරී. ඒ නිසා මොවුන්ව නිදහස් කරන්න එපා කියන කාරණය තමයි ඔවුන් දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි අපි මේ සහෝදරවරු දෙන්නට නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත් කිරීම මේ විදිහට වෙද්දී අපි දැක්ක පහුගිය කාලවකවානුව පුරාවටම නීතිපති දෙපාර්තමේන්තුව ලංකාවේ ඉඳපු විවිධ දේශපාලඥයෝ ඒ වගේම ප්‍රබල චරිතයයි කියා ගන්න පුද්ගලයන්ට මැදිහත් වෙච්ච විදිය අපි දැක්කා. තරුණයන් 11 දෙනෙක් ඝාතනය කිරීමට අදාළව වසන්ත කරන්නාගොඩගේ දිවිච අධිචෝදනා ඉවත් කරගත්තා. ඒ වගේම තමයි බැසිල් රාජපක්ෂලා, ජෝන්ස්ටන් ප්‍රනාන්දුලා, මහින්දානන්ද අලුත්ගමගේලා, රෝහිත අබේගුණවර්ධනාගේ චෝදනා ඉදිරිපත් චෝදනා අයින් කරගත්තා. ඒ වගේම තමයි ජෝසප් පරරාජසිංහම් ඝාතනයට අදාළව සිල්ලෑන්ගේ අධිචෝදනා ඉවත් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි නීතිපති දෙපාර්තමේන්තුව එක් පැත්තකින් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරන බලුකුක්කන්ට සලකන්නේ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ අවශ්‍යතාවයට ඔවුන්ගේ ඕනෑ භාගම් ඉෂ්ට කරන බලුකුක්කන් සලකන විදිය සහ රටේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් ඔවුන්ට ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ගෙදරට ගෙන ආපු ගෑස් ටැංකිය පුපුරලා ගෙදර මිනිස්සු මෙරිලා යද්දී ඒ වගේම කිලෝමීටර් ගණන් දිග තෙල් පෝලිම් වල මිනිස්සුන්ට ඉන්න වෙද්දී ඒ තෙල් පෝලිම් වල පැය 24 පුරාවට මිනිස්සුන්ට මෙරිලා වැටෙන්න සිද්ධ වෙද්දී ඒ වගේම තමයි ඉස්පිරිතාල වල ගන්න බෙහෙත් ටික නැතුව රෝහල් වල පෝලිම් වල මිනිස්සුන්ට ඉන්න වෙද්දී ඒ වෙනුවෙන් පාරට බහලා සටන් කරපු ආදරණීය සහෝදරවරු දෙන්නෙක් මේ වෙද්දී තවම මාස 6ක් තිස්සේ අනීතිකව බොරු චෝදනා දාලා හිරගත කරගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපි රටේ ආදරණීය අම්මා තාත්තලා කියනවා දැන් ඔබට බලා ගන්න පුළුවන් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් තියෙනවා. ඒ වගේම සමාජ ආරක්ෂණ සේවා කප්පාදු කිරීම නිසාම සමාජයේ රටේ අස්සක් මුල්ලක් නැර ප්‍රශ්න ඇති වෙමින් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේ වෙද්දී සමෘද්ධි සහනාධාරය කපලා දාලා තියෙනවා. මෙන්න මේ වගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඉදිරියට ඇති වෙන්න නියමිතයි. ඒ නිසා මේ ජනතාවගෙන් මෙන්න මේ අරබුදවලට ඇති වෙන විරෝධයට විරෝධය මැඩලන්න තමයි මෙන්න මේ විදියට මර්ධනය ගෙන එන්නේ. ඒ වගේම ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාවට ප්‍රශ්නයක් වුණාට පස්සේ සටන් කරන සංවිධානවල වැඩ කරන ආදරණීය සහෝදරවරු ප්‍රගතිශීලී ජනතාව මේ විදියට මර්ධනය කරන එක තමයි ආණ්ඩුවේ සැලැස්ම වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආදරණීය අම්මා තාත්තට කියනවා කලුම් දිවිසා නිදහස් කරගන්න අපි පුළුල් මහජන බලයක් ගොඩනගමු. ඒ වගේම රටේ මේ මොහොතේ ඇති වෙලා තියෙන ප්‍රශ්න විසඳගන්න පුළුල් මහජන බලයක් ගොඩනගමු කියන යෝජනාව කරා.
හයකට අධික කාලයක් තිස්සේ අත්අඩංගුවට අරන් අනීතිකව රදවලට බලන් සභාවගෙන ඉන්න කැලුම් මුදන් නායක සහෝදරය, කලින් විශ්වවිද්‍යාලයේ මහත්සංගමේ සභාපති සහෝදරය, ඒ වගේම කණ්ඩායම් නායක දිල්ෂාන් හර්ෂන සහෝදරයව නිදහස් කරන්න කියන බලපෑම කරන්න, ඒ වගේම නිදහස් කරන්න කියන ඉල්ලීම කරන්න තමයි අද දවසේදී මේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරා මේ විදිහට විරෝධතාවය පවත්වන්නේ. ඒක මේ විදිහට මේ සහෝදරවරු අත්අඩංගුවට අරගෙන මේ රදවල තබා ගන්න හේතුව විදිහට අරන් තියෙන්නේ ආණ්ඩුව දන්නවා පහුගිය කාලෙදී රටේ ඉන්න ජනතාවට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණ අවස්ථාවේදී රටේ ඉන්න ජනතාව පාරට බැහැලා ඒ විනුවෙන් විරෝධතාවය ප්‍රකාශ කරා, අරගල කරා. එතකොට ඒ අවස්ථාවේදී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයක් විදිහට අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට, ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට මැදිහත් වෙලා රටේ ඉන්න ජනතාවත් එක්ක දුන්දේසි ඉරහිතව ඒ අරගලයත් එක්ක හිටියා. එතකොට ඒ අරගලයත් එක්ක හිටියාම දැන් ඒ ආණ්ඩුවේ විසින් පත් කරගත්තු රනිල් වික්‍රමසිංහ දැන් බලයට ඇවිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ දන්නවා දැන් තියෙන අර්බුදයට සැබෑ විසඳුමක් රනිල් වික්‍රමසිංහලට ගේන්න බැරි වෙලා තියෙනවා කියලා. මොකද දන්නවා දැන් පෝලින් නැති වුණාට තියෙන අර්බුදේ දන්නවා. මිනිසුන්ට කන්න බොන්න නැති වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය සම්පූර්ණ අඩාල වෙලා තියෙනවා. රටේ ඉන්න ජනතාවට, තරුණයන්ට, ඒ වගේම ශිෂ්‍යයන්ට, ඒ වගේම රටේ ඉන්න ආචාර්යවරුන්ට, වෛද්‍යවරුන්ට, මේ හැමෝටම මේ රට දාල යන්න වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරේ රටේ ඉන්න ජනතාවගේ සමෘද්ධි කප්පාදු කරන, ඒ වගේම විදුලි බිල ගෙවා ගන්න බැරුව රටේ ඉන්න ජනතාව ලක්ෂ 4කට අධික ප්‍රමාණයකගේ මේ විදුලිය කප්පාදු කරන මේ වගේ අර්බුදකාරී වටපිටාවක් තමයි තියෙන්නේ. ඒකට රනිල් වික්‍රමසිංහලට තියෙන උත්තරේ තමයි, ඒ වගේම රනිල් වික්‍රමසිංහල දන්න උත්තරේ තමයි මර්ධනය. එතකොට මේ මර්ධනය කියන එක දැන් ගෙනල්ල තියෙන්නේ මොවුන්ව අත්අඩංගුවට අරගෙන තිරගත කරලා හදවගෙන තබාගෙන පහුගිය අවසන් නඩුව ගත්තට පස්සේ නඩුව ආරදී කරපු නීතිපති දෙපාර්තමේන්තුවෙන් කියපු දේ තමයි මොවුන් අරගලයට සම්බන්ධ වුණා, ඒ වගේම ඉදිරියටත් අරගල කරાવી, ඒ නිසා මොවුන්ව තිරගත කරලා තියෙන එක තමයි උත්තරේ කියලා කියන්නේ. එතකොට මේ රටේ ඉන්න ජනතාවට පණිවිඩයක් දෙන්න බලාපොරොත්තු වෙනවා රනිල් වික්‍රමසිංහල. උඹලත් අරගල කරොත්, මෙතනින් එහාට කතා කරොත් ඔන්න උඹලට වෙන ප්‍රතිඵලය කියලා තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. අතර ATA 50 දෙනාලා, PTA 50 දෙනාලා මර්ධනය කරන්න උත්සාහ කරනවා. ඒකෝ මේ වගේ වැඩපිළිවෙලක් තමයි රනිල් වික්‍රමසිංහල අරගෙන යන්නේ. අපි රටේ ඉන්න ජනතාවට ආරාධනා කරනවා, ඒ වගේම රටේ ඉන්න ජනතාවට අපි මතක් කරනවා රනිල් වික්‍රමසිංහගේ මේ මර්ධනය කියලා කියන්නේ අපිට තේරෙන්නේ, අපිට පේන්නේ දැන් මේ පරාජිත වෙලා තියෙන අවස්ථාවේදී, පරාජිත වෙලා තියෙන අවස්ථාවේදී කරන බලු කෙඳිරියක් විදිහට තමයි රනිල් වික්‍රමසිංහගේ මේ වැදගත් වීම අපිට දැක්කේ. ඒ නිසා රටේ ඉන්න ජනතාවට අපි කියනවා මේ රනිල් වික්‍රමසිංහ නටන නාඩගමට බය වෙන්න එපා. ඒ වගේම ඒ කරන මැදිහත් වීම මේ විදිහට කරනවා. අපේ ඉල්ලීම් වෙනුවෙන් අපි කරන අරගල මේ විදිහට කරමු. ඒ වගේම මොවුන් අරගල කරේ රටේ ඉන්න ජනතාව වෙනුවෙන්, මොවුන් අරගල කරේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන්, ඒ වගේම ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වෙනුවෙන්, ඒ නිසා රටේ ඉන්න ජනතාවට අපි ආරාධනා කරනවා නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ගේ බූතලයක් බවට පත් කරගෙන, ඒ වගේම නීතිය ඔවුන්ගේ බූතලයක් බවට පත් කරන විවස්ථාදායක අධිකරණ මේ හැම අංශයක්ම මොවුන්ගේ බූතලයක් බවට රනිල් වික්‍රමසිංහල පත් කරගන්නව නම් රාජපක්ෂලට ගැති, රනිල්ලට ගැති අයට වෙන නීතියක්, ඒ වගේම ඔවුන්ට විරුද්ධ අයට තවත් නීතියක් ක්‍රියාත්මක කරනවා නම් ඒ කරන මැදිහත් වීමට විරුද්ධව කොන්දේසි විරහිතව මැදිහත් වෙන රටේ ඉන්න ජනතාවට අපි ලාංකික ව්‍යාපාරිකයන්ට ආරාධනා කරන මේ රටන මේක ජයග්‍රහණයකින් කෙලවර කරන්න, මොවුන් නිදහස් කර ගැනීමේ අරගලයට එකතු වෙන්න තියෙන ආරාධනාව රටේ ඉන්න ජනතාවට අපි
බවුලන්න ඇවිද මංහිල්ලන් කිය
හරිද මචං? දෙන්න තත්ත්වයන් තියෙනවා මේ සිවිල් නීතිය යටතේ මාස 3ක කාලයකින් පස්සේ මේ කවුරුද දෙන්න?